Life in China බොහොම ආදරෙන් පිළිගන්න අපේ YouTube නාලිකාවට. ඉතින් මමත් අරෝෂත් දිනුෂිනංගිත් අපි තුන්දෙනාව නයනේ අපේ චීන මිතුරිය අපිව රැගෙන ගියා හොට් පොට් අත්දැකීමක් ලබන්න. ඇය කලින් ඇනවුම් කරලා තිබුණා. හැබැයි චීන වසන්ත උත්සව කාලය නිසා විශාල සෙනගක් හිටියා පොට්පොට් අත්දැකීම ලබන්න ඇවිත්. ඉතින් ඒ ඇවිල්ලා අපේ ඇනෝම සඳහා අපිට අවස්ථාව ලැබෙනකං ඔවුන් බොහොම සංග්‍රහශීලී ලෙස අපි ඇවිල්ලා ඉන්න හැමෝටම සැලකුවා කන්න බොන්න දුන්නා. ඒ විතරක් නෙවෙයි, නොමිලේම අපිට අවස්ථාව තියෙනවා අපේ නිය හැඩගන්වා ගන්නට අවශ්‍ය කෙනෙකුට. ඊටත් ඔවුන් සියලු පහසුකම් සූදානම් කරලායි තිබුණේ. කාර්ය මණ්ඩලය ගැන කියන්න ඕනේ, එයාලනම් හරිම සුහදශීලී, බොහොම උණුසුම් විදිහට අපිව පිළිගත්තා. ඉතින් ගොඩක් දෙනෙක් ඇවිල්ලා හිටියා හොට්පොට් රස විඳින්න. හොට්පොට් චීනයට ආවේනික දෙයක්. ඉතින් මේ ශීත කාලේ විශේෂයෙන්ම බොහෝ දෙනෙක් ප්‍රිය කරනවා මේ අත්දැකීම ලබන්න. බොහොම උණුසුම්ව ආහාර ගන්න පුළුවන්. ඒ සඳහා මේසේම ඒ දේවල් සූදානම් කරලා තියෙනවා. හරි, අපි දැන් ඇවිල්ලා ඉන්නේ හොට්පොට් අත්දැකීම විඳින්න. හොට්පොට් චීනයේ සුවිශේෂී අත්දැකීමක්, විශේෂයෙන්ම මේ සීත කාලේනේ. දැන් සීත කාලේ අපි උණුසුම් කරන්න, උණුසුම් භාජනවල එසැනින්ම ආහාරයට ගන්න පුළුවන් හැකියාව හොට්පොට් තිබෙනවා. මේ විවිධ වර්ග සෝස්, අපි මේ තම් බොබු ආහාර, තම් බොබු ගෑම මෙහි මේ සෝස් තුර දාලා ඊට පස්සේ කන්න පුළුවන්. කැමති රසක් තෝරගන්න පුළුවන්. රස වර්ග 50කට අධික කුළුබඩු සෝස් වර්ග මිශ්‍ර කරලා අපේ කැමැත්ත අනුව ඒවා ලබා ගන්නට පුළුවන්. ඒ සෝස් වර්ග එක තමයි අපි හොට්පොට් අනුභව කරන්නේ. චීන පළාතෙන් පළාතට ආහාර සංස්කෘතියේ වෙනස්කම් තිබෙනවා. සුළු වශයෙන් ඒ වෙනස්කම් දකින්නත් පුළුවන්. දන්නවනේ මේ හොට්පොට් ගොඩක් ජනප්‍රිය දකුණු පළාතේ. අපි ඉන්නේ දැන් උතුරු චීනයේනේ, බේජින් නගරයේ තියෙන්නේ. ඉතින් මේ දකුණු පළාතේ චීන ජාතිකයන් තරමක් මිරිස්සැර ආහාරයට ගන්නවා මේ ප්‍රදේශයට වඩා. හැබැයි මේ ප්‍රදේශයේ චීන ජාතිකයන් සීත කාලයේදී හොට්පොට් විශේෂණ ආහාරයට ගන්නවා. අර සීත කාලයේ තියෙන සීතල ගතිය නැති කරගෙන මේ උණුසුමක් මේ අත්පත් කරගන්නේ. විවිධ කෑම වර්ග රසක රස එකතුවක් විදිහට හොට්පොට් අපිට ආහාරයට ගන්නත් පුළුවන්. විවිධ මාළු වර්ග, මස් වර්ග, එළවලු වර්ග මේ හොට්පොට් එකට දාලා මේ විවිධ රසකාරක වර්ග තියෙනවා, සෝස් වර්ග තියෙනවා, දේශීය වශයෙන් සකසන ඒවා, ඒවයි දාලා අපිට රස විඳින්න තමයි තියෙන්නේ. ඉතින් හොට්පොට් කියන්නේ ඇත්තටම චීනයේ තියෙන කෙනෙක් අත් විඳිය යුතුම රසයක් කියලා මම හිතනවා. මම හොට්පොට් එකකදී අපේ අවශ්‍යතාව කැමැත්ත අනුව ආහාර තෝරගන්න පුළුවන්නේ. මාළු, මස් වර්ග විතරක්ම නෙවෙයි, එළවලු පමණක් වුණත් හොට්පොට් වලදී ලබා ගන්න පුළුවන්. ඒ තෝරා ගැනීම අනුව සුප් වර්ග, සෝස් මිශ්‍රණය වෙනස් රසක් ගන්නවා. චීන වසන්ත උත්සවය නිසාම හොට්පොට් රස විඳින්නට ආපු අපිට තෑගි මල්ලකුත් ඔවුන් ලබා දුන්නා. සිසිර ඍතුවේ පරිසරය වෙනස්, කොළ හැලිලා. හැබැයි නව අවුරුද්ද පිළිගන්න චීනයේ සෑම වීදියක්ම සූදානම්. අලුත් අවුරුද්දක වටිනාකම දන්නේ ඒ පිළිබඳව අත්දැකීම් තියන අය. අලුත් අවුරුද්ද, සිංහල අලුත් අවුරුද්ද පිළිබඳව අපිට ලොකු වටිනාකමක් තියෙනවා ශ්‍රී ලාංකිකයින් විදිහට. හැබැයි චීනයටත් ඒ හා සමාන බැඳුණු අත්දැකීමක් තියෙනවා. ඒ ඔවුන්ගේ වසන්ත උත්සවය. සෑම වසරකම ජනවාරි මාසේ මේ වසන්ත උත්සවය යෙදෙනවා ශීත ඍතුවත් එක්ක. ඉතින් මේවර ජනවාරි මාසේ 22 වෙනිදා තමයි ඔවුන්ගේ වසන්ත උත්සවය සැමරෙන්නේ සතියක් පුරාවටම. ඉතින් අපි මේ ඇවිල්ලා ඉන්නේ බෙයිජින් නගරයේ චෙන්මන් චතුරශ්‍ර ආශ්‍රිතව තියෙන සාම්ප්‍රදායික වීදියකට. එහිදී ඔවුන්ගේ වසන්ත උත්සවය හා බැඳුණු බොහෝ වටිනා කියන ඒ සුන්දර උත්සව ශ්‍රී අපිට දැක ගන්නට පුළුවන් වෙයි. වසන්ත උත්සවයට මේ වීදි පුරා රස කැවිලි වලින් පිරී යනවා. ඉතින් පුංචි දරුවන්,
දෙමව්පියන් එක්ව එහි චමත්කාරය විඳිනවා අපිට දකින්නට ලැබුණා. වසර 3කට පසු එළඹෙන මේ වසන්ත උත්සවයට නව අවුරුදු උදාවට චීන ජනතාව ඉතාම නිදහසේ උනන්දුවෙන් හැබැයි සෞඛ්‍ය ආරක්ෂිතව එකතු වී සිටිනවා. සාම්ප්‍රදායික ඇඳුම් පැළඳුම් චීන සංස්කෘතියට සුවිශේෂී දෙයක්. ඒ විතරක් නෙවෙයි, ඒ සාම්ප්‍රදායිකත්වය සංස්කෘතිය හා බැඳුණු අපූරු තේ කලාවක් චීනයට තියෙනවා. තේ රස විඳින පාරම්පරික සිරිත් විරිත් උපකරණ ඒ සියල්ල මේ සාම්ප්‍රදායික වීතිවලදී මිලදී ගන්නත් පුළුවන්. තඹ වලින් නිමැවුණු සුන්දර අත්කම් නිර්මාණ මේ චීන ජාතිකයන් විසින්ම නිර්මාණය කරන ලද ඒවා. අලුත් අවුරුද්දක් කියන්නේ ශ්‍රී ලාංකික අපි දන්නවා කොයිතරම් අලුත් බලාපොරොත්තු ජීවිතයට එකතු වෙනවද කියලා. ඉතින් චීනයේ වසන්ත උත්සවයත් අපේ සිංහල අලුත් අවුරුද්දත් එක හා සමානයි. ඒ නිසා ඒ ඇතිවෙන බලාපොරොත්තු ජීවිතයට හුඟාක් වටිනවා චීනයට, ශ්‍රී ලංකාවට විතරක් නෙවෙයි මුළු ලෝකෙටම. නයනි, මොකද හිතන්නේ වසන්ත උත්සවය ගැන තියෙන අලුත් ප්‍රාර්ථනා මොනවාද? ඔබ කියන්නේ ඔබ සියලු දෙනාදම වාසනාවන්ත නිරෝගී, අවගේම සතුටු දවසක, එවගේම සතුටු චීන වසන්ත උත්සවයක් වේවා කියලා මගේ ප්‍රාර්ථනා කරනවා. හරි. අරෝෂ, ඇත්තටම මේ සීත ඍතුවේ වසන්ත උත්සවය උදා වෙන නිසාමද මන් දන්නේ නැහැ, හරිම උණුසුමක් අපේ හැඟීම් වල තියෙනවා. කාලගුණයේ සීතල වුණාට මේක සිසිරියේ උණුසුම කියලා අපි හඳුන්වනවා. චීනයේ මේ අත්දැකීම ජීවිතේටම අපිට සදානුස්මරණීය මතකයක් වෙන බව නොඅනුමානයි. මම හිතනවා මේ වසන්ත උත්සවය චීන ජාතිකයන්ට අලුත් ප්‍රාර්ථනා වගේම මුළු ලෝකයටම බලාපොරොත්තු එකතු කරන්න පුළුවන් අවස්ථාවක් මේක කියලා. සීත කාලය ඇවිල්ලා තින්නේ, හැබැයි සීත කාලයටත් වඩා මේ චීනයේ සාම්ප්‍රදායික අලුත් අවුරුදු වසන්ත කාලයේ මේ උදා වෙන්නේ චීනෙට. ඉතින් චීන ජනතාව හරිම සතුටින් නිදහසේ මේ පාර මේ අවුරුද්දට සූදානම් වෙනවා තමයි අපි දකින්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි ප්‍රාර්ථනා කරන මේ සීතලේ හරිම උණුසුම් බලාපොරොත්තුත් එක්ක මේ වසර චීන ජනතාවට බොහොම සුන්දර වසරක් වෙන්න කියලා, ඒ වගේම ලෝකවාසී හැම දෙනාටම අපි සුභ ප්‍රාර්ථනා කරමු. වසරක් නිම වෙලා වසරක් ලබද්දී හිතේ තියෙන වටිනා බලාපොරොත්තු පුංචි සැමරුම් පතක ලියලා මේ ස්ථානයේ රඳවන්නත් ඔවුන් අමතක කරන්නේ නැහැ. දින 365කට පසුව ඒ සටහන් කරන පැතුම් යථාර්ථයක් කරගන්නත් ඔවුන් වෙහෙසෙනවා. හැම රටකටම අනන්‍ය වූ සංස්කෘතියක් තිබෙනවා. හැබැයි ඒ සංස්කෘතිය රටකින් රටකට වෙනස් වෙන්නත් පුළුවන්, සමාන වෙන්නත් පුළුවන්. කොහොම වුණත් ඒ සංස්කෘතික සම්ප්‍රදායන් තුළින් ලෝකයට දෙන පණිවිඩය යහපත් දෙයක් නම් එය වටිනවා. සමාජයට යහපත් දෙයක් දෙනවා නම් එය ගොඩක් වටිනවා. ඒ නිසා මොන රටක වුණත් හොඳ දේවල් අපි එකතු කරගමු. ඉතින් මේ එළඹුණු වසන්ත උත්සවය චීන ජනතාවට විතරක් නෙවෙයි ලෝකවාසී හැම කෙනෙකුටම යහපත් බලාපොරොත්තු ඉටුවන අලුත් කාල පරිච්ඡේදයක් උදා වෙන්න කියලයි අපි ප්‍රාර්ථනා කරන්නේ. ඉතින් චීනයේ ගත කරන ජීවිතේ අපි ලබන අත්දැකීම් ඔබත් එක්ක බෙදා හදා ගන්න මේ YouTube නාලිකාවෙන් අපි ආයෙත් ඔබව මුණගැහෙනවා. සතුටින් පරස්සමින් ඉන්න. ආයෙත් හමු වෙමු.